जिधर सदास से वस्त्र प्राप्त स्वाम भगवान से हमें बताया कि जिधर उसी भगवान को सब स्तुति बात कर रहे हैं जिधर सदास से वस्त्र और भगवान से कि मैं आशीर्वाद देवार को सब मैंने आराम करा रहे हैं स्तुति देने के लिए जहाँ अभी आराम कर रहे हैं කියන්නේ නව කතාව. එක් පරිච්ඡේද ගොඩක් තියෙනවා. එක පරිච්ඡේදයක් ඉවර වෙනවා. තව පරිච්ඡේදයක් පටන් ගන්නවා. හැබැයි අපි දන්නේ නැති දවසක මේ නව කතාව ඉවර කරන්න සිද්ධ වෙනවා. ගිය අවුරුද්දේ අපිත් එක්ක 2016 පටන් ගන්නකොට මේ පල්ලියෙම එකම බංකුවක අපි ගාවම හිටපු අපි ආදරය කරපු කී දෙනෙක් ওই ජීවිත නව කතාව ඉවර කළා යන්නේ නැද්ද කොහෙද කා ගාවට අපිට යන්න තැනක් තියෙනවා මෙහි කාලේ ඉවර වුණාම අපි එහි කාලේ පටන් ගන්නවා එතකන් මේ ජීවිත නවකතාවේ පරිච්ඡේදයෙන් පරිච්ඡේදය අපි සම්පූර්ණ කරමින් ඉන්නවා ඕනනම් පර්ණ පරිච්ඡේද ආපහු පෙරලලා බලන්න පුළුවන් හැබැයි ඒ වලට ආපහු යන්න බෑ අවුරුද්දක් ඉවර වෙලා තවත් අවුරුද්දක් පටන් ගන්නවා කියන්නේ අප ජීවිතේ තවත් පරිච්ඡේදයක් පටන් ගන්නවා කියන එකයි. කවුද මේ පරිච්ඡේද ලියන්නේ? දෙවියන් වහන්සේ තමයි අපේ ජීවිත නවකතාවේ අපට ලියන්නේ. ඒ සුදාත්මයන්න් වහන්සේගේ බලයෙන් ලෝකයේ මවපු වෙලාවේ ඒ ජලයේ මතු පිට සැරිසරුවේ සුදාත්මයන්න් වහන්සේ අපේ ජීවිත නවකතාවේ නවතීම් තිත් තියෙනවා කොමා තියෙනවා ඇති තරම් ප්‍රශ්නාර්ථ ලකුණු තියෙනවා ඒ වගේම පුදුම කරවන විශ්මයාර්ථ ලකුණු තියෙනවා අපි උන්වහන්සේගේ බලය අත්දකිමු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අන්තිම රාත්‍රී භෝජනයේදී
දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ස්ථාපිත කළේ මුළු ලෝකයට. ඒ වුණාට අද වෙනකොට බිත්ති හතරකින් වටුම් මිනිස් ජීවිතවලට මේ හැඟීම ඒ විදිහටම දැනෙනවාද කියන එක ප්‍රශ්නයක් වෙලා. ඇත්තටම බැලුවොත් නිතිපතාම දිව්‍ය පූජාවට සහභාගී වෙන කිතුනුවෙක් නම් ඔබ මම අපිට වෙනත් විකල්ප මෙහෙයන් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද දිවසත්ප්‍රසාද වහන්සේ තුලින් ජේසුතුමන් අපේ ආත්මයත් ශරීරයත් සුව කරනවා. ඒත් හැමදාම පල්ලියාව කියලා ඒක ඉෂ්ට වෙයිද? නැහැ. පල්ලිය කියන්නේ ශුද්ධ ස්ථානය. දිව්‍ය පූජා යාගයට සහභාගී වීමට පෙරද සහභාගී වීමේදීද නිසි සංයමයක් පවත්වා ගත යුතුයි. මේ හැම දෙයක්ම දෙවියන් වහන්සේ ඉදිරියේ යාග පූජාවක් වෙනවා. ඒත් අද වෙනකොට පල්ලියට ආවට වැඩිපුර පිරිසක් ඉන්නේ එළියේ. සමහරු ඒ සුළු මොහොතේ පවා තම ව්‍යාපාරික කටයුතු යනාදී සිදු කරනවා. මේ නිසා අපි දැන්වත් දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ තුලින් අප ලබා ගන්නා ජේසුතුමන්ට වටිනාකමක් දෙමු. අපේ හදවත් උන්වහන්සේට විවෘත කරමු. දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ කෙරෙහි අප සමගේ භක්ති ආදරයේ පෙන්වමින් දන නමා දොත් මුදුන් දී උන්වහන්සේගේ වැඩම කිරීමට සහභාගී වෙමු. Oh,
ස්වාමීන් අප වෙනුවෙන් කුරුස ගසේදී බිලිපඳුරක් වුණා. එදා කුරුසේ යාගයම අද මල් යහනාවක් වෙලා. කිතුණු අපේ පරමාදර්ශී චරිතයක් වුණ ජේසුස් ස්වාමීන් වහන්සේ එකිනෙකා කෙරෙහි ප්‍රේම කිරීමට වැටකඩුළු තරාතිරම් උස් පහත් ආදී කිසිදු ලෞකික බාධාවක් මායින් නොකෙරුවාසේ අපද එකිනෙකා හට පවපමා කරමින් ප්‍රේමයේ සහ විශ්වාසයේ ජීවිත ගමනකට අත්පොත් තබමු. තරුණ කැලක් ලෙස
අප මෙහෙයවමින් අප කිතුණු ඒකකවල මීසම්වල සහ පදවිය තුල අප හැකියාවන් තව තවත් උපමට්ටම් කරගනිමින් එකිනෙකා හොඳින් හඳුනා ගනිමින් තම තමන්ගේ දුර්වලතාවලට පිළියම් සොයමින් ගත කළ කාලයේදී දේව මැදිහත් වීම තුල අප ආරක්ෂා කළ දෙවි පියාණන් හට සදා ස්තුති ප්‍රශංසා කරමු. එකමුතුකම තුල ගොඩනගාගත් මහා පෞර්ෂය ආදර්ශමත් ලෙස සමාජ සේවයේ වෙනුවෙන් යොදවන්නට සුධාත්මයාණන් තුල නිබඳ දිරි ලබා දුන මැන. තවද දේව සංරක්ෂණය තුල රැඳී සිටීමේ පරිපූර්ණ ප්‍රේමයේ සැබෑ හිමිකරුවන් වන්නට අප හදවත් විවර කරමු. පරිත්‍යාගශීලී ප්‍රේමය තුළ යහපත් ජීවිත ගත කිරීමට මෙම 2017 වසර තුළ ඉටා ගනිමු. Yeah.
කුමාර ප්‍රසාදිකාරයන් ප්‍රධානී කරසේ වේද ඔබ වහන්සේ කියන්නේ බලන සිට දෙන ආකාරය ඔබ වහන්සේගේ ශරීරයේ ආශිර්වාදයේ කිසිවක් මන්දාචාරකින් ඔබ වහන්සේගේ රාජ්‍ය සාමය දැකීමටද අපට වාරුමෙන් ඔබ වහන්සේ සාරාත්මකයෙන්සේ රාජකාරයෙන්සේ Swargam Rupadaya